Vino Loango, pues. No. Ah, ¿quién la ganó? No, ¿quién la ganó? තව අවුරුදු 4කින් පුරායිද දෙපාර්තමේන්තු වහන්න වෙනවා සේවකයෝ නැතුව අධ්‍යක්ෂක ජෙනරල් කමිට කෙනෙක්පත් කරගන්න කෙනෙක් නැහැ සහකාර අධ්‍යක්ෂකවපත් කරගන්න විදියක් නැහැ එතකොට ඔන්න ඔයගේ මහා ගැටලු සාර ගැටලු වඩා තියෙනවා එතකොට මේ ලංකාව පුරාම තියෙනව පුරා වස්තු තියෙන භූමිය පුරා මේවා සංරක්ෂණය කරන බදා කියා ගන්න මේ රජයේ පුරායිද දෙපාර්තමේන්තු සේවකන නිලධාරුවන්ට බෑ. මොකද ඒ තරම්ම ලස්ස සංඛ්‍යාත ලස්ස 25ක් විතර ස්ථාන තියෙනවා. මේ පූජා භූමි. අතීතයේ අවුරුදු 20,000 තිස්සේ බුදුරු 4 දෙනෙක් කප්සන්ද ගෝනාගම කාශ්‍යප ගෞතම කියන බුදුරු 4 දෙනාටම සම්බන්ධ නට්ටාවශේෂ පැරණි අටමුන් තියෙනවා. ඒක අර මානව ශිෂ්ටාචාරයත් එක්ක පුරා විද්‍යාත්මකව තියෙන කලායමත් එක කතා බහ කරනකොට අපිට අතන කවුරුදු එහෙම ඉතිහාසයක් නැහැ. අවුරුදු පුරා විද්‍යාත්මක කැණීම් තරම් අවුරුදු 4000යි පැරණි කිච්චු පූර්ව ආයසියයි කියනවා. නමුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරල් කෙනෙක් හිටපු තිරාන්දන් එක මහත්තයා කරපු කැණීම්වල මිනිහා කල්ගේ අවුරුදු 10,000කට පස්සේ ගිහින් දිනවා. නමුත් පොළොව යට කැණීම් කරනවා. නමුත් පොළොව යට කැණීම් නොකර මේ පියවි ඇහැර පේන දැන් මේ අධිවේගී පාරේ යනකොට පෙන්වන්න පුළුවන් ඓතිහාසික භූමියක් ලංකාවාසී ජනතාව දන්නේ නැති. නමුත් අපිට තියෙන ගැටලුව මේ අධිවේගී පාරයේ පාරේ මේ වාහනේ නවත්තලා වීඩියෝ ගත කරගන්න බෑ. අපි නැවැත්තුව පොලිසියෙන් ඇවිල්ලා ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද අධිවේගී පාරේ වාහනේ නැවැත්තුවේ කියලා. එතකොට මෙන්න මේම දැන් ඔය මහා විශාල කඳුවල මහා ගල් පර්වතවල පඩි කොටලා ඒ මාලිගාවලට නගින්න තියෙන උමන් දොරවල්. එතකොට වෙනම ගල මුදුනේ හදපු මහා චෛත්‍ය ඒව ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. ඒවා ඉතින් තීරෙන්නේ නැහැ. මේ ප්‍රාදේශීය මට්ටමින් ගත්තාම ගම්වල සීම දෙයක් දන්නේ නැති මේ පොල්ව තුල වැඩ කරන පොල් අවුලන කම්කරුවෝ මේවා දැකලා තියෙනවා. නමුත් මේ පොල්ව තුල පොල් අවුලන කම්කරුවෝ සහ ඒ වතුවල කජු වතු තියෙනවා. කජු වතුවල කජු අවුලන කම්කරුවන්ට මේව පේන්නේ. මහත්මයා අපි පොඩ වමට මෙන්න මේක වශයෙන් පොඩ්ඩක් කියනමට පෙන්වන්න දෙන්න. ඉස්සර කරන්නේ වෙන්න ඕනේ. මේ මේකට බලන්න දැන් බෑ මහත්මයා. දැන් වැඩේ ඉවර වුණානේ මහත්මයා. මේ තියෙන මහත්මයා මේ තියෙන්නේ පඩි බෙල් ටික. ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ පඩි බෙල් ලොන්දි. මේ පඩි බෙල් ඔය තියෙන්නේ. හරිද? ඉතින් අන්නෝ වගේ මේව පිළිබඳව ඇත්තෙන්ම දන්නේ නැහැ. මේ අධිවේගී පාර හදපු ඉංජිනේරුවරු මේවා දන්නේ නැහැ ඉතින් අපි. නමුත් මේ වගේ මේ වනාන්තරවල පුදුමාකාර දේවල් තියෙනවා. ඒවා මහා විශාල විනාශය. මේ විනාශයන් නැවත මේ කරමු විනාශය. මෙන්න මේ විනාශය බලන්න ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ බලන්න මේ විනාශය නැවත මේ ඓතිහාසික රජමහා විහාර භූමියක්. රජ මාලිගාදීක භූමියක ගල් පර්වත තමයි මේ කල්ලා අධිවේගී පාරේ හදලා තියෙන්නේ. ඔයාලට තේරවත් ගන්න. ඔබල බලන්නකො මේ මතු මිහිරිගම ඉඳලා කුරුණෑගල පාරේ යනකොට මේ තියෙන ගල් පර්වත ටික මේ නිර්මාණ මේ මාලිගා භූමියක් මේක. එතකොට මේ දොස් කියනවා හැම නෙමෙයි මේ පාර හදපු අයට. නමුත් කියන්නේ පැ දන්න තින්ද කියේවේ. එතකොට මේ මහා විශාල මේ ඉදිරියේදී මේ විනාශය බලන්නකො මේ මහා ගල් පර්වත මේ මාලිගා සංකීර්ණ උමං මාලිගා ඊළඟට මේ පැහැදිලිව තියෙනවා ඕන කෙනෙක් ආවොත් පෙන්වන්න පුළුවන් ගිහිල්ලා අපිට
පෙන්න්න පුළුවන් ජීවිව පෙන්න්න පුළුවන් මේ හැබැයි පෙන්න්නනකොට මේක මෙම පෙන්න්නන්න ඉතින් මේ අධියක පාර අපි යනකොට මිහිරිකම කුරුණෑක අධියක පාර යනකොට එක්ක පොතු හැරට අදාද අධියක පාර පිවසමේ පොලිසිය හරි කොහෙන්ගනි පොලිසිය ජිප්්‍රතියක් අරගෙන අපිට එන්න වෙනවා මොකද මේ වාහනේ නමත්වල මේ ඒ අදාළ භූමිය වීඩියෝ කරලා පෙන්නන්න නැත්තම් අපිට මේක මේ අධිවේගී පාරේ වාහනේ නමත්තගෙන මේවා වීඩියෝ කරන්න ගියොත් එහෙම ඇවිල්ලා අපිට නිකම් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ බලා ගන්නකෝ අපි මේ වීඩියෝ එකේ මම මේ අද මේ එළියට බැස්සා 2024 මේ බලන්නකෝ පොඩ්ඩක් මේ විනාශයන් මේ විනාශයන් නිසා ඉදිරිදි මහා නියඟයන් ඇතිලා මේ රට විනාශ වෙනවා. 2024 පස්වෙනි මාසේ 13 වෙනිදා අද මේ අපි ආවා මේ පොතු අර ඉඳලා මිහිරිකම අර වෝල්ස් සයිස්ක්‍රීම් කම්පැනිය තියෙන පැත්තට මොකද බාඳුරාගුරට ආවා දිවුල පිටියට ආවා මේ මම වෙසක් පොහෙට බුදුමැදුරක් හදලා බුදුපිළ මහන්සේ තැන්පත් කරන එකට ඒ බුදුපිළ මහන්සේ බලලා යන්න නිර්මාණකරුවා ගාවට ඒ මුටි ශිල්පියා ගාවට ආවා. ඉතින් මම මේ වීඩියෝ කරන ගමනත් මේ වීඩියෝ එක මම සුබ්‍රාදර මුදාහරිනවා යුටියුබ් එකට මේ දෙදාස් 24 පස්සන මාසේ 23 වන වෙසක් පොහොය දින ජයරත්න පත්‍රරාජ්චිගේ නිවසේ මිදුලේ හදනවා මෙතෙක් ලංකාවේ කිසිම කෙනෙක් නිර්මාණය නොකරපු විශේෂිත බුදු මැදුරක්. ඒ විශේෂිත බුදු මැදුරට බුදු පින්ම වහන්සේ නමක් නිර්මාණය කරනවා මිහිරිගම ඉඳලා දිවුල පිටියට යන බාඳුරාපඩ කියන ගම අසල ගමක තැනක මූර්ති ශිල්පියෙක් විසි. එතකොට ඒ පිළිම වහන්සේදී මෙතෙක් ලංකාවේ කිසිම මූර්තියක දකින්න නොදැබෙන බුදු පින්මයක් කියලා තමයි මා විසින් විශ්වාස කරන්නේ. දැන් ඒක ජයරත්න පත්‍රරාජ්චි විසින්ම කියන දෙයක් ඒක මම දන්න විදියට මෙවැනි නිර්මාණයක් ලංකාවේ කවුරු කළා කියලා කියලා මම දන්නේ නැහැ. එතකොට අපි දැන් ඔයාලට දුරකථන දුරින් පේනවනම් මේ අර මහා පර්වතය තමයි ලිහිණිගිරිය කියන්නේ. දැන් ලිහිණිගිරියට මීදුම් බාලා වහින්න හින්දා මීදුම් බාලා ඔය ලිහිණිගිරිය ඔතනින් තමයි අධිවේගී පාර පටන් ගන්න මේ පොතු හැර නුවර යන එක ලිහිණිගිරිය. අපි වන්නා කියන තැනම් මෙතන. ඉතින් නමුත් ඉතිහාසයේ දුවලා නැහැ. එතකොට මේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා අවසානට මේ ගමන ආපොත් එක කියන්න මේ එන වෙසක් පාද 13නේ එන 23 වෙනිදා වෙසක් පොහෙට මගේ නිවසේ බුදුමැදුරක් විශේෂිත මෙතෙක් ලංකාවේ කිසිම කෙනෙක් නිර්මාණය නොකරපු බුදුමැදුරක් හදලා ඒක හදන්නේ මේ දැඩිගම පැත්තේ මූර්ති ශිල්පියෝ කට්ටියක් ඒක ගෙනල්ලා බුදු පිළිම බුදු මැදුර ගෙනත් තැන්පත් කළා මිහිරිකමයි දිවුල පිටියයි මැද බාඳුරාගොඩ කියන ගාමයේ ඉන්නා වූ මූර්ති ශිල්පියෙක් විසින් නිර්මාණය කරන්නා වූ මෙතෙක් ලංකාවේ කිසිවෙකු විසින් බුදු පිළිමයක් නිර්මාණය නොකරපු පිළිම වහන්සේ නමක්. නමුත් මේ බුදු රුව ලෝකයේ රටවල් ගානක ඡායාරූප වශයෙන් ලෝකේ තියෙනවා. නමුත් මම හිතනවා මූර්තියක් විදියට බුදු පිළිමයක් විදියට නිර්මාණය කරන්නේ මම විසින් මං කියලා මං හිතනවා. ඒක මගේ තිතුවිල්ල. ඒක දකින බලන අනිත් අයට නිගමනය කරන්න පුළුවන් ආවොත් වෙන කොහෙවත් නැහැ කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ නිර්මාණය කරන මෙතෙන් ලංකාවේ කවුරුවක්වත් නිර්මාණය කරලා නැහැයි කියලා මා විසින් කියන්නා වූ බුදු මැදුරක් සහ ලංකාවේ මෙතෙක් කිසිම කෙනෙක් විසින් නිර්මාණය නොකරා වූ බුදු රුවක් නිර්මාණය කළා කියලා මා විසින් කියන්නා වූ ඒ බුදු මැදුර සහ බුදු මැදුරට බුදු රුව පිළිම වහන්සේ වැඩම කරවලා පොඩියට පොයේ දවසේ හවස 6ට පොතු හැර මාවතගම ඒ අපේ නිවසට එන පාර ආරම්භ වෙන තැන ඉඳන් දැන්ට කියන්නේ දැන්ට
තමේ සූසාන භූමිය කනත්ත කියලා. නමුත් එතන බෝල් කෝට් එක තියෙනවා. ඒ වොලිබෝල් ක්‍රීඩාංගණය ගාවෙන් තමයි ආරම්භ වෙන්නේ. මෙන්න මේකටත් ආරාධනා කරමින් දැන්ට මගේ Facebook ලයින් එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ ෂෙයා වෙනවා. එළයේ මහා ඉදරාණු එකෙත් මේ page එක පෝස්ට් එක තියෙනවා. තව මං හිතන්නේ 70ක් විතර ලංකාවේ ෂෙයා වෙනවා දන්නවා මං හිතන්නේ. ඒක නිසා ඒකත් මේ අවස්ථාවේම කියන්න ඕනේ කියලා මම කියනවා. එහෙනම් ඒක තමයි කියන්නේ. එතකොට දැන් අවශ්‍ය වෙලාව උල්ලෝසෙන් බලන්න කියනවා නම් මේ අවුරුදු 5:44 වෙලාව. දැන් වහින්න නැහැටිය ඝන අන්ධකාරයක් පියනවා. දැන් පියුසුම ළඟ ඉන්න මම නවත්තන්න. මට මේ මේක දෙන්න නෑ. නැත්නම් පියුසුමට මේ යන්න පුළුවන් නේද? කියන වීඩියෝ එකනේ මම බලන්න නැත්තේ කක්ක කියනවා මන්ත ඈ ඔව් කියන්නේ මොනා කියන්නේ තව අපේ බුදුමැදුර ගැන පොඩ්ඩක් සාමනාත් බුදුමැදුර කියන්නේ මම දන්නේ මම්මේ අදේගේ පාට සල්ලි දෙන්න එපා ඒක නේද ඒකෙන් නම් සල්ලි දීලා අපි පාරේ යන්න බෑ බලන්නකෝ අපි සල්ලි දීලා දැන් මේ මීටින් ගැන දෙවියෝ බලන්නකෝ අපි සල්ලි දීලා පාරේ යන්න ප්‍රතිආදී පාර දීලා පාරේ යනවා අපි එහෙම જાතියක් දැන් මේ ලයිට් පත් වෙන බලන්නකෝ ලස්ස තොරනවා නේ නේ මේ අදියේ පාරේ ලයිට් පත් වෙන තොරනවා නිවෙනවා පත් වෙනවා නිවෙනවා පත් වෙනවා කහ පාර නිවෙනවා ඒක කියන්නේ මොකක්ද නැහැ ඔයාට ඕනේ දේ යන්න කියලා කියන්නේ ඈ යන්න පාර වන්දනා යන්න මෙච්චරයි. ආ. ඔයාලා දැකලා නැත්තම් වීදිකම කුරුණෑක රදියෝගේ පාන ඒකත් මේ වීදිකම බලාගන්න. පස්සේ වීඩියෝ එකට දොස් කියන්න එපා. මේක ඇතුලේ ඉතිහාස කතා කරේ නැහැ. ටෙලිවිෂන් කියා දුන්නේ නැහැ මේ කියලා. කොමෙන්ට් කියන්න එපා. මං ඉන්නේ විනෝදට වීඩියෝ එක වීඩියෝ කරා. හොඳ. මේ එතකොට මේ පුරායිට යන පාරමින්තු කියනවා දැන් මේ අපේ අකුරු කිත්තුපුරු 600 පැරණී කියලා. දැන් අර මිහින්තලේ ලියපු සෙල්ලිපි දැන් කිත්තුපුරු 600 කියලා කියනවා. ඒ කියන්නේ බුදුහාමර ජීවමාන කාලේ වෙදමුණි රජුරුව ලියපු සෙල්ලිපි කියලා දැන් පුරායිත දෙපාර්තමේන්තුවට අනාද කරන්න වෙනවා. දැන් මෙච්චර කාලෙක ඉඳී කිත්තුපුරු 300 කියනවා දැන් කිත්තුපුරු 600 කියලා කියනවා. කිසි ගැල්ලුවක් නැහැ. එහෙනම් මිහින්තලේ තියෙන වෙදමුණි රජුරුවගේ පුතා කරපු සෙල්ලිපි වෙදමුණි රජුරුව බුදුහාමරත් එක්ක හිටපු ඒ වෙදමුණි රජුරුවම තමයි. තාතාගෙර හේමවත ආලවක ඔක්කොම මේ අපේ රටේ ඊටම ඒ යක්ෂෙන්පති වරු ආගානාටි රණාංග වෙන ඒ සිව්මාරජවරු හතර දෙනාට සිව්මාරජවරු හතර දෙනාට පුත්‍රයෝ ඉන්නවා 91ක් එක්කෙනෙකුට අනිත් ඒ ඔක්කොනම තියෙන නම් එකමයි දැන් සොමන්ලා ඉන්නවා හතර දෙනෙක් අපේ ලංකාවේ ඉස්සෙල්ලම රජවරුන්ට අකුරු දෙකයි නම වෙස දත කියන්න ගියාම ප්‍රශ්නත් වෙන සමහර නම් කියන්න ගියාම ඉතින් එතකොට මෙන්න මේ අකුරු දෙකේ රජවරු ඔගෙන මම ගහන වීඩියෝ කරලා තියෙන්නේ. එතකොට දැන් කිසි ගැල්ලුවක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙනවා පුරායිත දෙපාර්තමේන්තු විසින්ම ගිය රතියේ 2024 පස්සේ මාසේ 8 වෙනිදා රෑ 10 ඉඳලා රෑ මේ 12 වෙනකම් මාත් වමන දාන්න ඕනේ නේද බස්සන්න. මාත් මාතරක මතක් වුණා නැත්නම් එහෙම මාත් අපි කෙලින්ම ගිහලා අතුගාල pore යන්න වෙනවා. එහෙමත් කරන්න නෑ. දැන් මෙතන බැස්සුවම තමයි දම්බොක්ක තියෙන්නේ. දම්බොක්ක බිරුසු. දම්බොක්ක. ඔව්. දැන් අපේ දිහා එන ඕන කෙනෙකුට එන පාර මම ඔන්න වීඩියෝ කරලා පෙන්නන්නම්. හරි. මෙහෙම ආවා දම්බොක්කට. ඔයෙන් හරි අදියේ පාරෙන් යන දම්බොක්ක බිරුසු මෙන් බැස්සුවා. වස්සලා දකුණු පැත්තට දැම්මා. පොල් ගහන පැත්තට ගියාම පොතු හැර පොතු ආරන්දියෙන් දකුණට දැම්මා. ස්ටේෂන් එක පාරේ. මදාගෙන පාරේ ආරෙන්න
ඔන්න අපි දම්බොක්කේ පිවිසුමට ආවා. හරියටම පිවිසුමේ දැන් ඉන්නේ. ඔන්න දැන් මුදල් ගෙවනවා. හොඳ. දැන් මුදල් ගෙවුවා මේ කෙලින්ම පොල්ල කෙලින්ගෙන එතකොට අපි යනවා. ඇයි? ඒ පොල්ල දැන් හරහට වෙලා තියෙන අපිට යන්න දෙන්න. මුදල් ගෙවුවා ගාන යා පොල්ල කෙලින්ගෙන අපි ගියා බුෂ් ගාලා. හරි. මේ එතකොට හරි. ඔන්නමයි කතන්දරි වන්ද බලන්න ඔන්නම් ඉතින් දාලා දෙන්න වෙලා තියෙන්නේ වීඩියෝ වෙච්චර බලන්න මෙතනින් අපි මෙතනින් නවත්තන්න හොඳද මේක නවත්තලා මෙතනින් ඔන්න සිග්නල් ඇල්ලලා දෙනවා රතු ඇල්ලලා තියෙනවා දෙපැත්තට බලකෝ ඔහේ 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 ආත කොන්නගල ගන්න මාර්කරත් ඔන්න දම්බොක්ක පිවිසුමෙන් දැන් තා තප්පර 57ක් ඉන්න කියන අපිට දැන් රතු පත් වෙලා තියෙන දැන් 54යි 53යි දැන් ඔන්න අඩි වෙනවා පොතුවැට කිලෝමීටර 4යි පොල් ගාඩ කිලෝමීටර 14යි ඒ 6 පාරක් දාලා තියෙනවා මෙතන මාතේ පොලු නෑ ඉලක්කම් තියෙනවා මෙතන නේ පොලු නෑ ඉලක්කම් හරි ඔන්න මන් දැන් මේක නවත්තනවා ඔන්න ඔයගොල්ලන්ට පෙන්වන්න මෙතන ඊට පස්සේ